මේරටේ කෝටි දෙකකට අධික මිනිසුන් අතරේ බොහෝ පිරිසක් ණයකරුවෝය. ඒ තම දරුවන්ට තම දෙමාපියන්ට සැලකීමට හෝ රටේ වත්මන් ආර්ථික තත්ත්වය ප්‍රමාණවත් නොවන නිසායි. කෝටිපතියෝ පවා අද ණය උගුල්වල සිර වී සිටින පසුබිමක ජීවන බර නිසා ණය ලබාගත් දුප්පත් ජනතාවට අත්‍යවශ්‍යත්තේ සිතාගත හෝ නොහැකි සෝචනීය තත්ත්වයකි. පවතින ආර්ථික පීඩාවන් දරාගත නොහැකිව තම දරුවන් දෙදෙනාට වසපොවා තමන් දවස පානය කළ කාන්තාවක් ගැන මේ කතාව ඇසෙන්නේ නාල්ල ප්‍රදේශයේනි. 32 වර්දි නිලෝකා තම සැමියා සහ දර දෙදෙනා සමගින් පදිංචිව සිටියේ නාල්ල තලාහේන ලෝලුවාගොඩ ප්‍රදේශයේ පුංචි නිවසකය. නිලෝකාගේ සැමියා නිවෙස් හා ගොඩනැගිලිවල ටයිල් අල්ලා හම්බ කරගන්නා මුදලින් මේ පවුලේ ජීවිකාව ගෙන ගියේය. එහෙත් රටේ පවතින ආර්ථික ප්‍රශ්න නිසා මේ පවුලේ ආදායම් අඩුවන්නට විය. විවිධ උවමනාවන් නිසා හතර වටින් ණය ගැනීමටද ධම්මිකාටත් ඇයගේ සැමියාටත් සිදු වූහ. මේ ගත් ණය කොපමණද කියා දන්නේ ඒ අඹු සැමියෝලම පමණි. මේ පවුලේ වැඩිමහල් දියණිය වූයේ මනුකි දහම්සා සංදීපනීය. ඇය 8වැනි දැරියකි. අනෙක් දරුවා 5වැනි පේෂාන් සචින්තය. මේ දරු දෙදෙනා පැණිබීම පානය කිරීමත් පැණි රස කෑමටත් දැඩි රුචිකත්වයක් දැක්වූයේ දෙමාපියන් කුඩා කල සිටම ඔවුන්ට කඩචෝරු කෑමට පුරුදු කර තිබූ නිසාය. නමුත් අධික ණය බරින් සිටි ඔවුන්ට පොලී ගෙවා ගැනීමට හෝ නොහැකි වූ තැන නිරන්තරයෙන් ධම්මිකාට ණය හිමියන්ගෙන් බැනුම් මැසීමට සිදු වූයේ දරු දෙදෙනා සමගින් ඇය නිවසේ රැඳී සිටි නිසාය. තත්ත්වය මෙසේ වුවත් ඇය පසුගිය 28 වෙනිදා කිසිදා නොගත යුතු අනුවණ තීරණයක් ගෙන තිබුණි. ඒ තම දරු දෙදෙනාට වසපවා තමා දවස පානය කර දිවි අහිමි කර ගැනීමටය. ඇය සිය දරුවන් දෙදෙනාට අන්නාසි මොටැයියන් කිරීමේදී භාවිත කරන යම් රසායනික ද්‍රව්‍යයක් පැණි රස සිරප් කුප්පි දෙකකට මිශ්‍ර කරගෙන ඇවිත් එය පානය කරන ලෙස පවසා ඇයද වස කුප්පි දෙකක් පානය කර ඇත. දරුවන් මව විසින් දුන් එම වස පානය කරන්නේ ඒ පිළිබඳ හාන් කවිසියක් නොදැනේ. දියණිය වසකුප්පියෙන් භාගයක් බී ඇති අතර පිරිමි දරුවා සම්පූර්ණයෙන්ම වසකුප්පිය පානය කර ඇත. එසේ වස පානය කළ තම මව ඇද වැටෙන අයුරුත් සහෝදරිය සිහිමුර්ජා තත්ත්වයෙන් සිටින අයුරුත් දුටු පිරිමි දරුවා වහාම අසල්වැසි නිවසකට දිව ගොස් මේ බව පවසා ඇත. අසල්වැසියන් පැමිණ ධම්මිකාගේ සහ දරුවාගේ තත්ත්වය පරීක්ෂා කරද්දී ඔවුන් වස බී ඇති බව හෙළි වී ඇත. ඔවුන් දරුවන් දෙදෙනා සහ මව මීරිගම මූලික රෝහලට ඇතුළත් කරන්නට පියවර ගත්හ. බරපතල තත්ත්වයේ පසු මොවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට යවා ඇති අතර පසුව දරු දෙදෙනා කොළඹ රිච්වේ ආරයා ළමා රෝහලට මාරු කර යවා ඇත. ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ 5වැනි පේෂාන් සචින්ත ජීවිතක්ෂයට පත්ව ඇති අතර 9වැනි දියණිය ජීවිතයත් මරණයත් අතර සටනක නියලෙමින් තවදුරටත් දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලබමින් සිටී. වසපවා තමාද වසපානය කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වෙන් වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ මවද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය මවගේ සහෝදරයෙක් අප සමග මෙසේ පැවසුවා. මේ පුතාලගේ තාත්තා ටයිල් වැඩ කරන කෙනෙක්. හරි මහින්සකයි. අරක්කු සිගරට් බොන්නෙත් නෑ. මම දන්නේ නෑ නංගි මෙහෙම කරගත්තේ ඇයි කියලා. මට ආරංචි නංගි ගොඩක් ණයකුත් වෙලා තියෙනවා කියලා. ඒත් අපි දන්නේ නෑ මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා. දරුවාගේ පෙරපාසල් මිතුරෙක්ගේ මවක් මෙසේ කීවාය. අනේ මේ අම්මා පෙරපාසලේ මුදල් ගෙවා ගන්න බැරුව ඉතා අමාරු තත්ත්වයකින් තමයි හිටියේ. මගිනුත් අතමාරුවට මුදල් ඉල්ලගෙන තියෙනවා. අනේ මේ දරුවන්ට වස දුන්නේ ඇයි? අපිට කිව්වනම් අපි මේ ළමයා හදා වඩාගෙන ලකුණාම ආපහු බාර දෙනවා. දරුවාට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි අසල්වැසියෙක් වන ජගත් කුමාර මෙසේ සඳහන් කළේය. මේ මරණයට ප්‍රධාන හේතුව මම හිතන හැටියට අධික ණයතුරුස් වීමයි. මේ ගේත් උකස් කරලායි තියෙන්නේ. මේ අම්මා හැමතැනටම ණය වෙලා කියලායි අපිට ආරංචිය. මරණය සම්බන්ධයෙන් නාල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මියගිය දරුවාගේ අවසන් කටයුතු ඊයේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.